යටතේ මෙරටට පැමිණි දෙවන යූරියා පොහොර නැව නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් අද කොළඹ වරායට පැමිණ සිටියා. නයාදාරකමේ යටතේ අපිට ලැබුණු දෙවන යූරියා තොගය අද දින අපි බාරගත්තා. අද සිටම එය අවශ්‍ය ප්‍රදේශවලටම අපි ප්‍රවාහනය කරමින් ලබා දෙනවා. මේ දෙවන තොගය අපි වැඩි ප්‍රමාණයක් දැන් තමත් බලාපොරොත්තු වෙන් තිබෙන්නේ තේවගාවටත් ඒ වගේම බඩිනුගු වගා කරන ගොවීන් වෙත ලබා දෙන්න. ඊට අතිරේකව මහකන්නේ නැගෙනහිර ප්‍රදේශයේ තමයි කලින්ම ඊවගාව ආරම්භ වෙන්නේ. මේ ප්‍රදේශවලට මේ පොහොරම අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. අපිට ඉන්දියාවෙන් ලැබුණු සහයෝගය අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අසුණු නෙලීම आरंभ करती बनेपा එම වී මිලදී ගැනීම සඳහා පොළොන්නරුව හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල වී අලෙවි මණ්ඩලයේ සතු වී ගබඩා දෙකක් විවෘත කර තිබෙනවා. නමුත් මෙවන විට එම වී ගබඩා සඳහා වී අලෙවි කිරීම අඩු වී ඇති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු පවසනවා. නමුත් එම ගොවීන් මැසිවිලි නගන්නේ තමන්ට වී අලෙවි මණ්ඩලයෙන් වී සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන බවයි. මේ අතර මොරගහකන්ද මහවැලි කලාපයේ තෝරපිටිය ප්‍රදේශයේ ගොවින්ද මෙවන විට වී අසුණු නෙලීම ආරම්භ කර තිබෙනවා. එම ගොවින්ද පවසන්නේ වී අස්වැන්න සඳහා මෙවර රජයේ මගින් ලබා දෙන වී මිල තමන්ට ප්‍රමාණවත් නොවන බවයි. වී කිලෝ වල 120යි 125යි කියලා මේවා දීලා කොහොමද අපි ජීවත් වෙන්නේ? මේකද රජයේ ප්‍රතිපත්ති මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? දැන් මේ වෙනකොට 120යි 130යි කියලා ගන්නකොට අපිට හම් වෙන රුපියල් 95යි 95 කරන් ජීවත් වෙන්න නැද්ද මේ ටික විකුණලා භූතයන්ට දීපුවාම ගාන හරි කන්නේ අපිට කන්ද වෙන්නේ පොලේ පස් තම මේවට මොනවාරි සහනයක් අපිට ඕනේ අනිවාර්යෙන්. මේ අතර පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් නොච්චියාගම කටුපත්තේව ප්‍රදේශ ගොවින් වී අසුණු නෙලීම සඳහා පැරණි ක්‍රමයට ගොයම් කැපීම ආරම්භ කර තිබෙනවා. ඩීසල් නැති නිසා අතින් කපලා තමයි මේ අදින්නේ. ඉන්ධනට කරන්න දෙයක් නැති හින්දා තමයි මේ මෙහෙම කරන්නේ. නමුත් ඉතින් විශාල පාඩුවක් දරන්න වෙලා තියෙන්නේ මේ ගොයියට. දවසකට එක්කෙනෙකුට රුපියල් 2000ක් විතර වියදම් වෙනවා. මේ හරි අමාරුයි. තෙල් ටිකක් ගාගන්න ඩීසල් නැහැ කියනවා. අපිට ඉතින් ඒක බලයි ඉන්න බෑ. අපේ දරුවන්ට අර කැඳටියක් බොන්න මේක බේරගන්න එපේ. අපි ඉතින් ඒක හින්දා තියෙන එක අතින් ඔක්කොම එකතු වෙලා තමයි කපන්නේ.